ප්‍රමිතියෙන් යුතු දේ තෝර ගැනීමත් දියුණුවට අත්‍යවශ්‍යම දෙයක්. විෂන්කයා විශ්වාසනීය දැක්ම. මාධ්‍ය ආයතන ඇසිරීම සම්බන්ධයෙන් හැමෝම එහෙට අදිනවා මෙහෙට අදිනවා. අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරා නිදහස් හා සාධාරණ ඡන්දීසයක් පැවැත්වීමේ වගකීම 33 වෙනි ව්‍යවස්ථාවේ යටතේ තියෙන එතුමාට. ඒක නිසා මේ බලපත්‍රවල කඩද කොන්දේසියක් ඇතුල් කරන්න අපේ මාධ්‍ය ප්‍රමාණවලට අනුකූල නොවුණක් කමක් නැහැ. එක වගන්තියක් දාන්න කිසිදු අපේක්ෂකයෙකුට පක්ෂයකට විශේෂයෙන් කැපී පෙනෙන සැලකිල්ලක් නොදැක්විය යුතුය මැතිවරණ සමයේදී කියන වගන්තිය දාන්න. ඒක මාධ්‍ය අමාත්‍යතුමා ගාව තියෙනවද, රූපවාහිනී සංස්ථාවේ තියෙනවද, අනිත් පැත්තෙන් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ තියෙනවද, ආරක්ෂක අමාත්‍යාංශයේ තියෙනවද, අපි කවුරුත් දන්නේ නැහැ. ඒ හැමෝම ඌ කරන්නම් කරන්නම් කියලා ඡන්දේ ආවනේ. අඩුම ගානේ මේ දවස් තුනේ අපි ඉල්ලා සිටිනවා මාධ්‍ය ආයතන වලට ධර්ම දේශනා පැවැත්වීමයි, බණ දේශනා පැවැත්වීමයි, දේව මෙහෙයම් පැවැත්වීමයි, යාඥා කිරීමයි හරහා දේශපාලන කටයුතු කරන්න එපා කියලා. සංගීත අද වටිගත කරලා සින්දුවක් නව යුගයක් නැත්නම් අලුත් රටක් මේ මට හිතන වචන කියන්නේ. වෙන වචන ඔක්කොම කියන්න දෙයක් නැහැ. ওই විදිය දෙයක් වෙන සින්දු හදලා අද අපි දන්නවා රෙකෝඩ් කරන තැන් තුනක. දෙකක් එක පැත්තේට අනිත් පැත්තේට තව එකක්. එක හෙට ඉඳලා දාන්න යන්න එපා. ඒවා හිතුවට ජනතා at any cost අපේ කැන්ඩිඩේට් දිනන්න ඕනේ කියලා හිතනවා නම් Tamanට තමන්ගේ වැඩේ කරන්න දෙන්න බැරි දෙයක් නැති මිනිසු තමයි ඒක කරන්නේ. ඕනම දෙයක් දීලා තමන්ගේ වැඩේ කරගන්න පුළුවන් අයට පුළුවන්. ඒවා ඕන දෙයක් කරන්න. අපි ඕනම දෙයක් දීලා අපේ මිනිහා ඡන්දේ දිනනවා කියලා තියලා මාධ්‍ය ආයතන වැඩ කරන්න එපා. පත්තර අපට ඔන්න නොගෙන ඉන්න පුළුවන්නේ. නමුත් මේ සංඛ්‍යාත මිනිස්සුන්ගේ මහජනයාගේ අපේ බස් එක ප්‍රයිවට් කියලා මහපාරේ ඇවිල්ලා අපේ ඇඟේ යප්පන්න බෑනේ. සමහර කෙනෝ වහලා දාන්න පුළුවන් කියලා. ඔව් වහලා දාන්න පුළුවන්. ඒක ඕගොල්ලන්ගේ එකක් නම් අපට ගමන යන්න ඕන නම් අපි ප්‍රයිවට් බස් එකේ නැගින්න ඕනේ. තවත් ඉතාම නින්දිත ක්‍රියාදාමය උපකාරක පන්ති ගුරුවරුන් නරහා මේ දේශපාලන පක්ෂ කරමින් යනවා අපේක්ෂක. ඔවුන් ලවා පන්ති වෙන ළමයින්ට කියනවා ආවලුන්ට ඡන්දේ දෙන්න. එතුමා තමයි හොඳම, එතුමිය තමයි හොඳම, මේ ස්වාමීන් වහන්සේ තමයි හොඳම. මොකද අපේක්ෂකයෝ තුන් වර්ගෙම ඉන්න ඉඳවන් තුන් වර්ගෙම ගැන කියන්ට ඕන කියලා කියෙව්වනව නම් කවුරු හරි ටියුෂන් ගුරුවරයෙක් ඒක හරිද? එළමයි සල්ලි ගන්න අරගෙන වියදම් කරන් ඇවිල්ලා තියෙන්නේ මොනව හරි භූත විද්‍යාව හරි මාසෝන් සමයම හරි මොකක් හරි ඉගෙන ගන්න. මොකද මේ විද්‍යාවක් කියන්න බෑ, ගණිතයක් කියන්න බෑ, ඒවා කරන ඔක්කොම මේ වැඩේ කරනවා. නැති සවිචාර තමයි කරන්න ඕන. අපි ඒවා ටේප් කරනවා සමහර ළමයි. අපට පොරොන්දු වෙලා තිනවා දෙමෝපියන් ඕනේ වෙනත් පක්ෂවල. ඒවා ටේප් කරලා ගෙනත් දෙන්න. ඒවා ප්‍රචාරක රැලි කටයුතු කරයි කියලා ඉවරලා ඡන්දෙන් පස්සේ නිහන කාලය තුල ප්‍රචාරක කටයුතු. දැන් කරගත්ත ඒවා ඕන දෙයක් අදින් නවත්තන්න. මමත් ගුරුවරයෙක් වෙලා හිටපු නිසා ගුරුවරුන්ගේ නාමයෙන් ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨම වෘත්තියනේ සල්ලි ගත්තට ගුරු වෘත්තියේ නාමයෙන් ඒ නින්දිත ක්‍රියාව කරන්න එපා කියලා. තමංගාවට බෙහෙත් ගන්නෙන රෝගීන්ට කියනවා නම් මහවලාට ඡන්ද දෙන්න කියලා. ඒක වගේම තමයි ගුරුවරුත් ළමයින්ට කියන එක. Breaking.lk.